ශක්තිමත් ආණ්ඩුවක් ඕනේ මේ වට මුරට ගොඩ ගන්න. විපක්ෂ ශක්තිමත් කරනවා කියල එකක් නැහැ. ශක්තිමත් විපක්ෂ කියන්නේ මොකක්ද? දැන් පහුගිය පාර්ලිමේන්තුවේ අපේ 3 දෙනා හිටියේ. ඊට කලින් පාර්ලිමේන්තුවේ අපේ 6 දෙනෙක් හිටියා මාත් ඇතුළු. පාර්ලිමේන්තුවේ වැඩිම දායකත්වයක් දක්වපු නිසා අපේ වර්තමාන ජනාධිපති අනුර කුමාර සානායක සහෝදරයා හැමදාම ශ්‍රේණිගත කිරීම වල එක ජනතාව වෙනුවෙන් කතා කරනවා ප්‍රශ්න අහනවා වැඩ ගොඩක් පාර්ලිමේන්තුවේ පෞගිය පාර්ලිමේන්තුවේ 3 දෙනයි හැබැයි විපක්ෂ වැඩේ හරියට කළා විපක්ෂයක් හරියට කරන්න ඔලු ගැඩි ගන්න ලොකු වෙන්න ඕනේ නැහැ හරියට ඉන්නවා නම් 10 දෙනෙකුට විපක්ෂ වැඩේ කරන්න පුළුවන් නේද ඒත් පුළුවන් ඔබ වෙනුවෙන් කතා කරන්න දැන් අයවැය විවාදෙදී වෙලාව වෙන් වෙන්නේ ඔලු ගැඩි ගන්නට නෙමෙයි විපක්ෂන 100ට 40යි ආණ්ඩුවට 60යි එතන 140ක් වෙන් වුණාම ඒකේ 3ක් හිටියා 10ක් හිටියා 15ක් හිටියා 25ක් හිටියත් වෙලාව බෙදන් කතා කරන්න පුළුවන් එහෙම තමයි පාර්ලිමේන්තු සම්ප්‍රදාය තව විපක්ෂයට ජනතාව වෙනුවෙන් මත දක්වන්න ඔලු ගැඩි ගන්න නෙවෙයි වැදගත් වෙන්නේ හරිහමං මන්ත්‍රීවරු ටිකක් ඉන්න එක ආණ්ඩුවට අපිට වැදගත් වැඩ කරගන්න පුළුවන් කණ්ඩායමක් ප්‍රමාණයෙන් සහ ගුණේ ශක්තිමත් කණ්ඩායමක් ඇයි අපිට තියෙන්නේ ඔබ දන්නවා ඉතා බරපතල වගකීමක් ඒ වගකීම කොච්චරද කියනවනම් නොවැම්බර් 14 වෙනිදා පස්සේ ඉතාම ඉක්මනට අර අපේ කැබිනට් මණ්ඩලයේ දියුරුම් දීලා අමාත්‍යංශවලට බාර අරගෙන එතනින් එහාට අපේ සැලසුම වේගෙන් ක්‍රියාත්මක කරන්නට ඕනි ඒක මේ හැමතිර නියෝජ්‍ය මිතුරක් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි අපේ පාර්ලිමේන්තු කණ්ඩායම එවෙනුවෙන් ඒ අමාත්‍යංශ වල බෙදලා දීලා ඒ කඩේ සම්බන්ධීකරණය පත් කරන්නට ඕනේ. ඔබේ මහජන ගැටලු මේ ගම්වල මහජන දින පවත්වලා රාජ්‍ය නිලධාරීන් එකතුලා ජංගම සේවා පවත්වලා රාජ්‍ය සම්බන්ධීකරණ කමිටු හරහා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු හරහා ඔබේ ප්‍රශ්නවල විසඳුම් ලබා දෙන්න ඕන භූමිය ඇතුළේම